චන්දයක් නැතුවක් මැතිවරණ කොමිසමේ ඕටි වලට විතරක් කියද්ද කෝටි 6ක් චන්දයකදී මේ වියදම් මහජනයාට දරාගත හැකිද කියලා ප්‍රශ්නාර්ථයක් මතු කරනවා මෞබිම බාණ්ඩාගාරයට ප්‍රශ්නයක් තිබෙනවලු මැතිවරණ කොමිසමේ අතිකාල දීමනා වෙනුවෙන් මේ වසරේ පසුගිය කාලයට පමණක් රුපියල් කෝටි 6කට අධික මුදලක් මහා බාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙනවා කියන කාරණාව තමයි මෞබිම ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ අතුල පිටිවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබෙනවා ඉතින් මේ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කරමින් ඉන්න අතරමඟ තමයි මේ ආකාරයෙන් කියන්නේ මුදල අමාත්‍යාංශයෙන් අනුමැතිය සඳහා යොමු කළ ලේඛනය කියන මේ බව තහවුරුලා තියෙනවා අනියම් දීමනා සේවකයන් සඳහා කැඳවා ඇති විශ්‍රාමිකයන්ගේ ගෙවීම් නිවාඩු දින දීමනා සහ ජල විදුලි බිල්පත් ඇතුළු මෙම කාලයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි 9කට අධික මුදලක් මෙමගින් ඉල්ලා තිබෙනවා 2023 අයවැය මගින් වෙන් කර ඇති මුදල් වලින් මේ අයදුම කර ඇති නමුත් පවතින මූල්‍ය හිඟය සහ මුදල් වෙන් කිරීමේ ප්‍රමුඛතා සැලකිලට ගැනීමට සිදුවන බැවින් ඒ අයුරින්ම මුදල් නිදහස් කිරීම දුෂ්කර කාර්යයක් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මෞබිමට කිව්වා කියලා තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් ඉෂාරා මේ දේවල්ට SMS මුදල් නෙමෙයි නේද? ඡන්දයක් නැතුවත් මැතිවරණ කොමිසමේ ඕටි වලට විතරක් කෝටි 6ක් ඡන්දයකදී මේ වියදම් මහජනයාට දරාගත හැකිද? බාණ්ඩාගාරයට ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක්.